හෙලෝ තෙරුවන් සරණයි මෑණියන් වහන්සේ. ඔව් තෙරුවන් සරණයි. මම කෝල් එක ගන්නද මෑණියන් වහන්සේ? නෑ හරි කතා කරමු WhatsApp. හොඳයි කොහොමද මේ කතා කරමු. මෑණියන් වහන්සේ මම මේ පොඩි විස්තරයක් කියන්න ඕනිද? ඔබගේ ධර්ම මාර්ගය ගැන තියෙන අවබෝධය මොනවද දැනට තියෙන ප්‍රශ්න කියලා එහෙම කතා කරන්නකො. ඉන්න අම්ම කෙනෙක්. මම පොඩි කාලේ ඉඳන්ම හරිම මේ ධර්මයට ඇත්තටම හරි කැමැත්තෙන් හිටියේ. මට මේ මතකයි ඔකිටින් ඉස්තරේ කියන මෑණියන් වහන්සේ. කියන්නේ පොඩි කාලෙත් මට මතකයි මේ අවුරුදු 5-6 කාලෙත් ඔය බණ කතා හැම වුවන් හරි ආසයි ඔය සෝවාන් වෙන්න. මං අහන මතකයි වැඩිහිටියන්ගෙන් මේ ඒගොල්ලෝ බණ පදයක් දෙකක් ඇහුවා සෝවාන් වෙනවා ඇයි අපිට එහෙම වෙන්නේ නැත්තේ? ඒ වගේ ඔය රහතන් වහන්සේලාගේ ඒ කියන්නේ අයිප දෙන්නේ කියන්නේ ඇයි එහෙම ඒ වගේ දේවල් අහලා අහනවා. ඒුණත් අපිට අර දිගටම කාලේ අහන්න තිබුණේ දැන් මාර්ගඵල ලාභින් නැහැ. ඒ වගේ අර මෛත්‍රී බුදුන්ගේ කාලේ තමයි අපහු එහෙම ඒ වගේ අදහසකුත් තිබුණනේ. ඊට පස්සේ දැන් අපි මට කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 2012 වගේ කාලෙදී බණ අහනකොට අපිට අහන්න ලැබුණානේ මෙහෙම මේ කාලෙත් මෙහෙම කරන්න පුළුවන් අය කියන්නේ මාර්ගඵල ලාභින් දිහි වෙනවා නේද? ඒ වගේ ඉස්සරහටත් දිහිනවා කියලා එහෙම අහන්න ලැබුණානේ. ඉතින් මට ඊට පස්සේ පින්ක් දහමක් කරනකොට ඉතින් නිවන අරමුණු තමයි කළේ. ඊට පස්සේ YouTube එකේ මාට පස්සේ ගොඩාක් ශ්‍රී සද්ධර්මය අහන්න ලැබුණා මේ. ඊට පස්සේ අර ඔය කොරෝනා කාලේ හැම මම අර ලෞතුරු වරණ කියලා ඒ YouTube channel එක ගොඩක් බණ ඇහුවා. ඒකෙදි ඒ සුසිල කියන ස්වාමීන් වහන්සේගෙන් මට අර හොඳට හිතට පැදුණු බණක් අහන්න ලැබුණා. මේ ලෝකෙ මෙහෙම කියන්නේ ලෝකය කියන්නේ හැදිලා තියෙන ස්වභාව ධර්මයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන එහෙම ශක්තියින් හයකින් ඒකෙන් විඥාන කියන්නේ සචේතනික ධාතුවක්. ඒ කියන්නේ යාට යාගේ පැවැත්ම ගෙනියන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඉස්සරහට අනිත් ධාතු වලට එහෙම බැහැ. ඒවා අචේතනික ධාතු කියලා. ඒ කියන්නේ උදාහරණයකට කිව්වේ අර ලැබුගින්නකට එයාගේ මාර්ගය හොයාගෙන ඉස්සරහට පැතිරීගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවානේ. ඒ කියන්නේ ඒක කරවන කෙනෙකුත් නැහැ. ඒ ඉබේ වෙනවා නේ. ඒකට මේ හැකියාව ඒ හේතු හදනවානේ. සුලංග දිසා සුලංග කියන ඒ හේතු සාධක හැදුනම දිසාව අනුව ඒ ලැබුගින්න ඒ පැතිරලා ඒ හේතු ඇති වුනහම ඒ පැත්තට ඇදිලා යනවා. ඒ හේතු මතින් තමයි ඒ විඥාණය ක්‍රියාත්මක වෙන්නේ. නැත්නම් ඒක කෙනෙක් කරනව නෙමෙයි හේතු ප්‍රත්‍යය. ඒකනේ බුදුරු දේශනා කරන්නේ හේතුඵල කියලා මේ දහම. ගින්න ඇදෙන්නේ හේතු ප්‍රත්‍යයන්නේ ඒ පැත්තට. ඇවිලෙන්නේ හේතු ප්‍රත්‍යයන්නේ නේද? එහෙම ඒ කතා එබන ඇහුවට පස්සේ මට නිකන් හිතුනේ දැන් මේ අපි හැමෝම දැන් අපි තමා කියලා හිතාගෙන ඉන්න හැමෝම මේ නිකන් රොබෝල වගේ අර විඥානයේ කියන ශක්තිය පැවැත්ම ගෙනියන්න හැදිච්ච නිකන් අර අනිත් භූත ටිකෙන් සකස් වෙච්ච දෙයක් වගේ ඔහොම අදහසක් ආවා. ඊට පස්සේ මට නිකන් වටපිට මිනිස්සු පාර යනවා ඒ වගේ දකිනකොටත් අර මතක් වෙනවා වගේ එහෙම ගැතියක් තිබුණා. ඒක ඔක්කොම නිකන් බොරුවක් වගේ නිකන් ඒ අර විඥානේ ප්‍රයත්න ගෙනියන හැදිච්ච දේවල් වගේ ඔහොම අදහසක්. ඊට පස්සේ ඉතින් ඒ ටික ටික කදාසා ඊට පස්සේ බණ අහන්න මගේ රිච්ච නිසා ඒක එතනින් අතර වුණා. ඊට පස්සේ මෑණියන් වහන්සේ ඔය කොරෝනා කාලේ වගේ ඊට පස්සේ ඔය දිගටම වරින් වර බණ අහගෙන ගියා. සැරින් සැරේ YouTube එකේ මට ඒ දවස්වල ඔබ වහන්සේගේ බණත් දැන් අවුරුදු 3කට විතර කලින් අහන්න ලැබුණේ. මට ඒ දවස්වල මට ගැඹුරට එහෙම තේරුණේ නැහැ. මේ අර ශරීරයේ මේ දෙකම එකන අපේ කය තමන්ගේ කය කියලා හිතන් ඉන්න දෙයක් බට් මේ අනිත් බාහිරය කියලා දෙයක් වෙන නෑ කියලා ඒ වගේ එකක් අහන්න ලැබුණ වැඩිය හිතට දැනුන්නේ නැහැ ඒක. ඊට පස්සේ මුන් වහන්සේ තවාර මම ආර්ය මෛත්‍රී භාවනාව ඔය වගේ ටිකකුත් රැට වගේ දැන් එහෙම කරගෙන ගියා. ওই විදිහට මේ යනකොට ඊට පස්සේ මට මේ තරවර channel එකකට මම කතා කරා. ඒක භාවනාවටනේ ක්‍රමෙකුට. ඉතින් ඒ උන්වහන්සේට කතා කරාම මගෙන් අර ප්‍රශ්න අහනවානේ මගේ අවබෝධය දැනගන්න. එතකොට ඒ අහපු දේවල් මට තේරුන්නේ නැහැ වගේ වුණා. ඇත්තටම මට දැන් මේ වෙච්ච දේ මතක නැහැ වගේ. ඉතින් අර මම ගොඩක්ම
shock puna lagi, kerana ehuah hama me, lagi ehuah mahita ne, me mama kibo watak satar mahabuute, deliye tiye nawa dene dewa ge dewa tuwa mama tiye nawa kila hat mukat teri mata, dasar lakuud mahabu dewa kibun ne. Itu kotar begging begging kia gun ge tekar mata terima laku kalat kiri mama ketemu na yo mama macer mahansi na bodi kalin jang itu amadan ne ni balan serva gini kira mata ni kah? Karena jauh tu kalat kiri mukul, pas mama me. Ettema beriye bana hane ke nawat telah mami tu tamu mata lekian he itu sakas telah nanti beti kila mangar okko mati kater le bana hane ke nawat telah itu pas mama rari mari tiri berdiri kai rario kama keragian ni lagi bawa nawat teraminta ni beti itu pas mata apa tu masa detok kereta tu nak kereta kali mau bawa hansi kimi halud desa nanti ke hane le buna arah ni shakti tala genar lekik frequency wedding lekik mana tala sakas telah kai Cantan hasil gininya, ane ar company level leko zero kerla. Ibagi ini misteri kita handle dulu. Mata itu hima, kalau kita misteri kerana bagi khususnya dewa leh hima. Darusan bagi hima dani lana. Mata ar praktek sebenarnya masing. Madekat mata kita mana tiada ar ek mahasiswa itu hasil desna kerana mara kami. Aitena malah tu kotu sakti agi daki mukia nake ar mahatnya itu misteri kerana ane hima. Penena dakina kena rahima me sabahave tiyena kiyala ubahanse mulimma kiyana me hem okkoma mama kiyana de tamatak karala okkoma adu upandaruwek wathu yahanna kiyala itin e widihata hatana hitiyai deshanawa okkoma penema ayin kala ipasse etana kiyana ane mahatmayata wathaya me penena sabahayata vitarak chitta yamu karanna hema kiyana kota itin e mahatmayata ekka ubahanse sakatcha karanawa hema eka hari gambhira sabahayak eke kiyana kota eka ettata mata hondata danuna e welawae kiyana mata Kalau ini mata orang terima mama na tua, balan dia ikut na tua beli, kerana daki mak kila dia kuliah na ane kila. Jadi, ekat daki agama ni kan mata arah amih mata mai rahatan lah, sehingga na hati bagi dia kan, eh mata ikut mata itu na. Iri pas abahan sekian ane kerja keran na kila, iri pas mama saya ni kan dia balan kota. Itu kota tamai mata itu na mama ni kan balan ni kila. Mahatnya utara deh na kaling abahan se perasaan hanu kota mata itu kota kita tahu. Itu kota mama iri pas mata teru na mereka Ikan muka tu nenek lepas bahasa anak tu, mihir mama, dani mama balangin ni, mih itu pura karya tangan yang apa sahaja tangan yang kian ikhlas sama itu bang, bahasa kita kali ini apa desa nan satu dah ni tuh, mati kepala te dan mama, itu pas mana yang hasara mih. Dan itu pas mangsa samaste balal hikia tika aku me muladi matram matar ma torch tu king arah liye wihidna magi mawa ke magi ida mister hati tika tu ke itu he dek tama yo samaste pinne ma me obohan sete me katakan mister me email ke dahana kalit tebay deng mata ekara deng udik ni dam obat obat tal lagi nama balan obat tekka mana balan no ni me obat kian me kaya kian ne obat lang ini ekat tekka matam balan Eka tiras, eka tamai loke sabahave. Eka ne mehari. Eka tiras gati. Siras sin no ne meka. Hello? Kaya waktu yang nama ni, nasa, me, ani itu pas mana kita dharma desa ni, paling berat deh, bila teruna, itu mana frequency itu, ya rasita, itu mana kita kaya ni, me, orang bawahan sini, dan rasita, kerja tu, ni, itu mana indah makin orang itu pas samaste, kira pena deh, me, ni kham, energy ni, ya tawat, pedi deh, me, nasa, mata, arah me, arah hamudruangi dharma desa ni, hamu kali tu asal ni, mata, me, media, mata, ke pariksan, ya, me, ni kan YouTube, ke bala, kita, ini kaya nama, me, kaya ni, dewa निरीक्षक एक बालांगी नवेलावट वितराई और ये परमाणु पर आंशु विद्या टेटी नहीं हम नैतिक वेलावट एक शक्ति आती है ला ये परीक्षण ही हमें का क्या होना है शक्ति वितराई हाँ ना तो तो ना शक्ति आती वितराई की है ना तीन मांगरी के लगा तो देव को टेक टेक तो डाक मंदिर में आऊँ ना मैं हाँ बाय � Mereka ni, anhasa mama itu ngoteh huat pasi mata nikang, bangit mata nikang itu na binti, he madia belangin uta hari pudu maine, ada nikang mudu hamudro kepu itu bagi, mereka dia ham balan kute vitra ni binti, nanti belau itu mereka atuh dahane. Then mang husband dia. Balan, binti vitra ni maine, balan me Sita te pene ni Sita atuh dahane. Balan nak kila gulam panawan ni Sita kila dahane ni.
බලන්න තතුරු දාන්නේ නෑ අනන්සේ කාල වෙනකොට ඒ කියන්නේ මම ඉන්නවා කියලා හිතාගෙන තමයි ඒ ඔක්කොම එක දවස් ටිකේ යන්නේ ඒක මට මේ ධාත්මය නම් මම ඔය කියන මාස 3ක විතර ඉඳන් වගේ දවසට එකක් හරිවත් අහන්න මේ උත්සාහ කළා එහෙම අර මෙන අහනවා අපු දවසක් නැති තරම් වගේම වගේ ඉතින් ඒ වුණාට මට අර ගැටලු ටික ඉතින් මෑණියන් වහන්සේ ඉතින් අර අඩුවක් වගේ තාම තියෙනවා මොකක් හරි සම්පූර්ණ අවබෝධයක් නැහැ කේන්ති යන ගතිය නම් එහෙම ගොඩක් ඉස්සරත් එක බලාදි දරුවෝ එක්ක එහෙම අඩු ගතිය තියෙනවා ඒව දකින්නවද ඒවා කියන්නේ ඒ කියන්නේ දැන් ඒක ඒක දෙකක් විදිහට වෙන් වෙලා තියෙනවද හිතේ ස්වභාවයයි හිතෙන් දැන් ඔය ලෝකේ ගැන අල්ලගෙන කතා කරන දේවල් සහ මේ අවසන දේවල් වෙනයි ඒ දිහා බලාගෙන ඉන්න ස්වභාවය එහෙම වෙන ටික වෙලාවෙන් ගියාට පස්සේ තමයි සිහිය සමහර දේවල් වලට නම් ඔව් ටික වෙලාවක් හරි වුණාට දැන් ඔබට දැනෙනවද ඔබ සත්‍ය වශයෙන්ම දැකලා තියෙනවද එතන ස්වභාවයන් දෙකක් වෙන වෙනම තියෙනවා කියලා ඔව් වෙන කෙනෙක් බලනවා වගේ එහෙම අර වෙන කෙනෙක් නෙමෙයි ඒ ඒ ස්වභාවයන් දෙක සත්‍ය වූ ඔබ සහ සත්‍ය නො වූ ඔබ කියන තැන දැන් ඔබ දැන් මේ අපි මේ සංසාරේ ගමන් කරන්නේ මේ ගමන් කරනකොට මේ නිවීම කියලා හොයන්නේ මේ සත්‍ය මවනේ මම කවුද කියලානේ හොයන්නේ දැන් බොරු මමයක් හදාගෙන බොරු මමයකින් 1000 විඳිනකොට ඒ බොරු මමයා තුලින් නැගෙන 1000ත් එක්ක ඒක එපා වෙනවනේ. එතකොට මෙයා හොයාගෙන යනෝනේ කවුද මේ මොකද්ද මම කියලා. ඒ හොයාගෙන යනකොට බොරු මමයා අතෑරෙන බොරු මමයානේ. ඒ සත්‍ය මමයා දකින්න තැනනේ බොරු මමයා අතෑරෙන්නේ. සිතිවිලි කාගේද සිතිවිලි කියන්නේ මොකද්ද සිතිවිලි ඒ කියන්නේ ඇති වෙවි නැති වෙවි යන සිතක් තමයි කියලා එච්චර ලොකුවට හිතම වචන වලින් හිතන්නෙත් නැහැ යන්තම් අර ඒක දැනෙනවා ඔව් ඒක තමයි දැනෙන්නේ කාටද ඒ සිතුවිලි කාටද ඇති වෙවි නැති වෙවි යන්නේ මේ යම් කිසි රූපයක් තියෙනවා කියලා පේනවා අර එහෙම නැත්නම් මමකට නෙමෙයි මට හිතනවා නෙමෙයි කියන එක තේරෙනවා ආ ඒ සිතුවිලි මම කියලා මගේ කියලා එහෙම ඇල්ලීමක් නැහැ නේද අර ඉහලින් බලනකොට ඒ සමස්තයමනේ අහුවෙන්නේ එතකොට පෙනෙන ඇසෙන දැනෙන සියලු සමස්ත පරාසයම අහුවෙනවනේ ඒ සමස්ත පරාසයම කියන්නේ විඥානික ස්වභාවයනේ ඒ වෙලාවේ උත්පාදෙන වුණු විඥානික ස්වභාවය විඥානික ගතියනේ එතකොට ඒ විඥානික ගතිය තුල මේ විඥානික මේ කම්පන ස්වභාවය තුල මැවෙන්නා වූ ඒ වර්ණ සෙවණැලි තුල යම් අධි කම්පන ශක්ති ධාරාවක් කියන්නේ හඬක් වගේ එකක් හඬක භ්‍රමණයක් කම්පනයක් සිද්ධ වෙනවනේ නේද ඒක ඒකනේ මේ මනස ඒකනේ සිතුවිලි කියන්නේ නේද ඒක තමයි සිතුවිලි කියන්නේ එතකොට මෙන්න මේ සිතුවිලි ඒක පවතිනවක් නෙමෙයිනේ දැන් මුහුද රැලි පවතිනව නෙමෙයිනේ හැදෙනවා බිඳෙනවානේ ඔව් අන්න ඒ වගේ දැන් ඒ තුල අර විපාකමය වශයෙන් තියෙන මේ විපාක විඥානික ස්වභාවය තුල විද්‍යාමාන වෙන්නා වූ බොරුව ඒ කියන්නේ හේවනැලි තුල යම් කම්පන ස්වභාවයක් යම් ශක්ති ධාරාවක් නැත්නම් යම් හඬක් ශබ්දයක් ක්‍රියාත්මක වීමක් දැනෙනවනේ එතකොට මෙන්න මේක කාටවත් අයිති දෙයක්ද දැන් ඒක මගේද ඒක එහෙමනම් එහෙම නැත්තම් ඒක කොහොමද සිද්ධේ දැන් මගෙත් නෙවෙයි නං වෙන කවුරුවක්වත් නෙවෙයි නං කරන්නේ දැන් කවුරුවත් ඒ හිත හදන්නේ නෑනේ දැන් ඒක මගෙත් නෙවෙයිනේ දැන් මම වෙන් වෙලා ඉන්නේ මම බල මේ සියල්ල දිහා බලාගෙන ඉන්නවානේ නේද එතන ලොකු ගැප් එකක් තියෙනවානේ එතකොට එනං ඒක මේ මේ ගලාගෙන යන මේ 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 උපද්ද වෙන මෙතන මෙතන උපද්ද වෙන විපාක ස්වභාවයයි ඒ තුල සකස් කරගන්නා මේ කම්පන ශක්ති ධාරාවන් චිත සිතිවිලි ශක්ති ධාරාවන් කියන්නේ වෙනම තලයක් වෙනම ස්වභාවයක් නේ නේද අරක වෙනම ස්වභාවයක් එතකොට දැන් එතකොට එහෙමනම් මේ 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 සිතිවිලි ධාරාවන් දැන් පේනවනේ කවුරු වෙන කවුරුත් හදන්නෙත් නෑනේ එහෙනම් මං හදන්නෙත් නෑනේ මං සමස්තෙමනේ එනම් කොහොමද හැදෙන්නේ කියලා දකින්න නේද එතන
හේතුවක පලයක් ලෙසනේ දෙන්නේ ඒක. ඒ දැන් ගහ ස්පර්ශ වෙනකොට ආ ගහ කියලා අඳුරගෙන ගහ يعني ඊපස්සේ ආ තව රූපයක් ස්පර්ශ වෙනකොට ආ අම්මා කියලා අඳුර ගන්නවා. එතකොට ඒ අම්මා රඹයා මොකක් හරි කතාවක් ගෙතෙනවා. එතකොට ඒ හේතුවක නිසා නේද ඒක හටගත්තේ. එහෙම නැත්නම් කලින් තිබුණද ඒක? මනෝවිඤ්ඤාණය කලින් තිබුණද? සිතවිල්ල කලින් තිබුණද? එහෙනම් එහෙනම් සිත්ය කියන්නේ සිතිවිල්ල කියන්නේ තියෙන දෙයක් නෙමෙයිනේ. තියෙන දෙයක් නෙමෙයි. එහෙනම් ඒ ඒ මොහොතට මම හදනවත් නෙමෙයි. වෙන කවුරුත් හදනවත් නෙමෙයි. හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවානේ. හේතුවක ඵලයක් ලෙස ඒක හටගෙන යනවා. හට ගන්නවා බිඳිනවා හට ගන්නවා බිඳිනවා. එතකොට ඒක ලෝක ක්‍රියාවලියක් නේද? හේතුවට අනුව ඒක හැදි හැදි බිඳෙන එක ලෝක ක්‍රියාවලියක් නේද? ඒක ලෝකෙ තුල නේද වෙන්නේ? එහෙමයි. දැන් මේ විපාක තලයේ තුලනේ ඒක ඒක සිද්ධ වෙන්නේ ලෝක තුලේනේ නේද? ඔව්. ඔව්. එතකොට එහෙනම් ඒක ලෝක ධර්මතාවයක් නේ හේතුඵලය කියන්නේ. නේද? නේද? හේතුඵලය කියන්නේ ස්වභාව දහම නිර්මාණය වෙන ආකාරයක් නේ හේතුඵල කියන්නේ. මේ 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 ලෝක ස්වභාවය නිර්මාණය වෙන ක්‍රමයක් තමයි හේතුඵල දහම කියන්නේ නේද? එතකොට හේතුඵල දහම කියන්නේ ලෝක ධර්මතාවය. ඒක නිවන නෙමෙයිනේ. ඒක නිවන නෙමෙයි. ඒක ලෝක ධර්මතාවය. එතකොට ඒ මේ ලෝකේ වර නැගෙන විදිය තමයි බුදුරු දේශනා කරන්නේ. හේතු ප්‍රත්‍යයෙන් මේක හට ගන්නවා. ඒක තමයි පටිච්ච සමුප්පන්න හට ගන්නවා. කියන්නේ මේ හේතුව නිසා මේක. නේ? විඥානය නිසා නාම රූප. නාම රූප නිසා සලආයතන. එතකොට ඒ විදිහට හේතුඵල ධමයක් තුල මෙතන මනස කියන එකක්. එහෙම නැත්නම් සීතිවිලි කියන ධාරාවක් නිර්මාණය වෙනවා. එතකොට ඒක කිසිසේත්ම කෙනෙකුට අයිති නෑ නේද? ඒක සබාධාමේ හේතුඵල ධර්ම න්‍යායට අනුව නම් හැදෙන්නේ නැහැ. ඒකයි තී සබාධාමටනේ නේද? මම මේ සිතිවිල්ල ගැන විස්තර කරන්නේ මනස ගැන. ඒක කාටවත් අයිති නැහැනේ. ඒක සබාධාමයි. එතකොට මේ සිතිවිල්ල සබාධාමට පුළුවන් මේක ධර්මතාවයට අනුව ඒක එක ආකාරයට සකස් කරන්න. දැන් මූදර පුළුවන් මූදුර ඇල හරි සෞම්‍ය විදියටත් එනවා. පොඩි රලක් විදිය. මහා ඊට පස්සේ මැද්‍යස්ස විදියටත් එනවා. ඊට පස්සේ එනවනේ සුනාමි වගේ මහා රල විදියටත්. නේද? ඒක එයාගේ ස්වභාවයනේ. ඒක සබාධාමේ හේතු ඇති වෙනකොට ඒක අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන් මැද්‍යස්ස වෙන්නත් පුළුවන්. නේද? එතකොට දැන් මේ හැදෙන සිතිල දැන් මගෙත් නෙමේ කිව්වා. වෙන කවුරුත් කරන්නේත් නෑ කිව්වා. හේතුඵල න්‍යාය ධර්මයකට සබාධාමයේ සකස් වෙන ක්‍රියාවලියක් කිව්වා. එතකොට ඒක සෞම්‍ය ඉතාමත් සෞම්‍ය විදිහට සකස් වෙනත් පුළුවන්ක මධ්‍යස්ථ විදිහට සකස් වෙනත් පුළුවන්ක ඉහළ විදිහට සකස් වෙනත් පුළුවන් කිව්වා. ඒත් සෞම්‍ය විදිහට සකස් වෙනකොට කාටවත් දුකක් නෑ නේද එතන? කාටවත් හානියකුත් නෑනේ. ඒක සබාධාමයට කිසි හානියක් නෑනේ. දැන් මූදේ රළ හරි සෞම්‍ය විදිහට මෙහෙම තරංගයක් ආකාරයට ඇවිල්ලා යනවා. කිසිම කෙනෙක් ඒක මූදරත් හානියක් නෑ. ඒ තුල ඉන්න ඌ සත්‍යයන්ට හානියකුත් නැහැ නේද? ඒක මධ්‍යස්ථ විදියෙන් ගලාගෙන යනවා. ඒකෙත් ඉතින් ලොකු දෙයක් නැහැ නේ නේ. සමහර වෙයි මධ්‍යස්ථ රැල්ල තුල විනෝද වෙනවානේ නේද? ඊට පස්සේ ඒක මහා චණ්ඩ මාරුතයක් වගේ එනකොට ඒක මහා හානිය මූදටත් හානියක් ඒකනේ. එතකොට එහෙමනම් මෙන්න මේ මනස කියන එක සබාධාම හේතුඵල න්‍යායට අනුව ධර්මතාවයට අනුව කොට නැගිනවා. එතකොට මෙන්න මේ මනසේ ඒ ඇති වෙන හේතුඵල ධර්මතාවයේ හේතුව නිසානේ මේ ඵලයේ විදිහට දැන් මේක මේ රැලි ටික යන්නේ. එහෙනම් මේ රැලි වල හේතුවට එන්නේ අර මේ රැලි කියන ඵලය අඩු වැඩි වීමට උස්පහත් වීමට හේතු වෙන්නේ මොකද්ද? අර අතන මේ ඒ ඵලයේ කම්පණයට හේතු වෙන්නේ අර එතන හේතුඵල ධමනේ හේතුනේ නේද? හේතු නිසානේ ඵලය හැදෙන්නේ. ඒතර ඒ හේතුවට මොකද්ද? ඒ හේතුව කියන්නේ මොකද්ද එතන? ගතිය නේද? මේ හේතු කියන්නේ ගති තින්නම් සංගති පස්සෝ කියන්නේ. ගති තුනක් තියෙනවා. මොකද්ද ගති තුන? මේ සිතේ තියෙන. මෝහය
මෝහය රාගය දේශය මෝහය තමයි මූලය. මෝහය නැත්නම් රාගය දේශය උපදින්න හේතු නැහැනේ. නේද? එහෙනම් මූලිකව තියෙන මෝහය. මෝහය නිසයි රාගය හැදෙන්නේ. රාගය නිසයි දේශය එන්නේ. මෙන්න මේ අනුප්‍රිය පිළිවෙලට මේක හැදෙන්නේ ඇති වෙන්නේ. පැහැදිලිද? රාගය නැත්නම් කොහොමද දේශයකුත් නැහැ. මෝහය නිසා තමයි රාගය හැදෙන්නේ. රාගය නිසා තමයි දේශය හැදෙන්නේ. එතකොට මෙන්න මේ ගති තුනෙන් එකක් මේකට සම්බන්ධ වුණොත් මේ හේතුඵල න්‍යාය ධර්මයට හේතු තුනට මෙන්න මේ ගතියකුත් ආවොත් තමයි අර කම්පණය වෙනස් වෙන්නේ. නේද? සුනාමියක් මවන්නත් පුළුවන්, සියුම් ජල ධාරාවක් මවන්නත් පුළුවන්. නේද? ජල ධාරාවක්. නේද? එතකොට එහෙමනම් මොකද මේ මෝහය කියන්නේ? මෝහය කියන්නේ මොකද්ද? මෙන්න මේ සිතිවිල්ල. මෙන්න මේ සිතිවිල්ල සහ සිතිවිල්ලෙන් පෙන්නන දේ මම මගේ කර ගැනීම. ඒ සිතිවිල්ල මම මගේ වීම සහ සිතිවිල්ල තුලින් උපාදිනේ වන්නා වූ යම් සිතිවිල්ල තුලින් දැන ගැනීමක් කරන්නා වූ යම් ද්‍රව්‍ය වස්තු පවතිනව නේද? දැන් ද්‍රව්‍යම් ද්‍රව්‍යයක් ගැන, දැන් වස්තුවක් ගැන, දැන් යම් ස්වභාවයක් ගැන ඒ සිතිවිල්ල තුලින් දැන ගැනීමක් කරනවනේ. අන්න ඒක ඇත්ත කියලා ගැනීම. නේද? ඒක ඇත්ත කියලා ගැනීම සහ ඒ සිතිවිල්ල මම කියලා ගැනීම සහ මගේ කියලා ගැනීම. දැන් ඒකනේ මම දැන් කලින්ම පෙන්වුවේ සිතිවිල්ල මොකද්ද කියලා. කෙනෙකුට අයිතිද? සබදාමේ ශක්ති ධාරාවක් නේ. හැබැයි ඒක තියෙනවද? තියෙනවත් නෙමෙයිනේ. හේතුඵල න්‍යාය ධර්මතාවයක් තියෙනෝනේ විශ්වයේ. අන්නේ ධර්මතාවයට අනුව ඒ වෙලාවෙනේ හැටගන්නේ. නේද? එහෙනම් තියෙන සිතිවිල්ල ගැන අපිට කතා කරන්න බෑනේ. ධර්මතාවයේ ලෝකේ තියෙනවා එක හේතුඵල ධර්මතාවයේ. ඒකත් ඒක ලෝක ස්වභාවයක් නේ. ලෝක ස්වභාවයේ කිසිවක් ඇත්ත වෙන්නේ නැහැ. ඒවා පවතින දේවල් නෙවෙයිනේ. නේද? එතකොට දැන් මෙතන බුදුන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? ඵලය නසන්නද හේතුව නසන්නද? හේතුවයි. හේතුවයි දකින්න ඕනේ. හේතුවයි නසන්න ඕනේ. එතකොට හේතුව මොකද්ද? මේ රාග දේශ මොහ කියන ගතිය නේද? එතකොට එහෙනම් මේ මෝහය කියන ගතිය දකින්න නම් මොකද්ද අපි දකින්න ඕන? මෙන්න මේ විපාකය තුල. විපාකය කියන්නේ ස්වභාවයක්. මේ විපාකය තුල ගොඩ නැගෙන්නා වූ සිතිවිලි ධාරාව වෙන් කියන්නා වූ පෙන්වන්නා වූ මම සහ මගේ කියන ස්වභාවයයි. ඒ කියන්නේ මේ ද්‍රව්‍ය වස්තු මේ දේවල් උපකල්පනය කරමින් ඒවා තියෙන බවට හංගවන සංඥාවයි, ඒ තියෙන බවට පෙන්වන ගතියයි බොරුවක් බව දැකීම. නේද? ඒ සියල්ලම බොරු වෙන තැනදී මෝහය දුරු වෙනවා. ඒ කියන්නේ තැනක දැන් මෙතන මම ඉන්නවා, අතන අම්මා ඉන්නවා. එතකොට එහෙනම් මෙතන ඉන්න මම තමයි අම්මව ස්පර්ශ කරන්නේ. අම්මා මගේ. මගේ නම් අම්මට මොන හරි වුණාම දුකයි. දැන් ඕකනේ ලෝක ස්වභාවය. නේද? ඒක තමයි මානසික ස්වභාවය. ඒක ඉන්නේ සිතිවිල්ලක් කරානේ. නැත්තම් මේ විපාකයේ තුල සමස්ත පෙනීම තුල ඔය කිසිවක් තිබුණේ නැහනේ. සමස්ත පෙනෙන බව තුල මොනවද තිබ්බේ? සිතිවිලි නැති තර මොනවද තිබ්බේ? කම්ම සෙවණලි ටිකක් විතරයි රූප වර්ණ. සෙවණලි කියලා කියන්න බෑනේ අපිට. ඒත් එතකොට සිතිවිලකින් කියලා ගිහිලපු එකක් නේද? එහෙනම් එතන ඔය එතන පැනවීමක් නැහැ, එතන සකස් වීමක් නැහැ. එතකොට එහෙමනම් ඒ තුල මේ මනස කියන ස්වභාවය දැන් හැදෙනවා. සිතිවිල්ල කියන ස්වභාවය හැදෙනවා. හැබැයි සිතිවිල්ල හැදෙන එක දැන් නතර කරන්න පුළුවන්ද? දැන් ඒක සබදාම කියවනේ. සබදාම කෙනෙක් පුජලේ නැත, ඒක හේතුප්‍රත්‍යයෙන් හට ගන්න ඕන. ඒක නතර කරන්න පුළුවන්ද? එහෙනම් මොකද්ද අපි දකින්න ඕනේ? ඒක දුරු වෙන්නේ මොකද්ද? අපි දුරු නතර කරනව නෙවෙයි, අපි ඒක දුරු කරනව නෙවෙයි. දුරු වෙන ස්වභාවයක් ලැබෙනවා. ඒ කොහොමද? ඒ කියන්නේ ඒ ගලන සිතිවිල්ලේ නතරවීමක් නෙවෙයි. ඒ සිතිවිල්ලේ කම්පන ස්වභාවය. ඒ කියන්නේ ඒ සිතිවිල්ලේ දැවිල්ල දාහය. එහෙම නැත්නම් ඒ සිතිවිල්ල තුල තියෙනා වූ මෝහ, රාග, ද්වේෂ කියන ස්වභාවය නිකන් දිය වෙලා යන ස්වභාවයක් වෙනවා. අන්නේ දිය වෙන ස්වභාවය ඒක මම දමතිය කරනවා නෙමෙයි. අන්නේ මෙන්න මේ සිතිවිල්ල
මමයි මගේ කියලා අල්ලා ගැනීම තුල ඒක ඒක ඒකෙන් දෙන ඒකෙන් පෙන්වන්න දේ ඇත්ත වීම ඇත්තයි කියන තැන ඔන්නෝයි හේතු ටික ඔන්නෝයි හේතු ටික නිසා අරක කම්පණය වෙනවා ඒ කම්පණය තමයි දැන් මේ ගන්නේ 10 විදියට නේද ඕක දැන් මේ පරමාර්ථ ධාමිති කියන ජවන්සිත් කියලා නේ එතකොට දැන් රහතන් වහන්සේට ජවන්සිත් නැහැ කියලානේ කියන්නේ ඒ කියන්නේ මේ මෝහ රාග දේශ කියන ස්වභාවය නැහැ කියන තැනනේ නේද එතකොට ඒක ඒක දැන් ඒ කියන්නේ ඒකට හේතුනේ මොකද්ද මේ මම කියලා මේක අල්ලා ගැනීමනේ මේ සිතවිල්ල මගේ වුණා නේද මේ සිතවිල්ල මොකද්ද කියලා දැක්කේ නැහැ සිතවිල්ල ක්‍රියාත්මක වෙන විදිහ දැක්කේ නැහැ ඒකේ හේතුඵල න්‍යාය ධර්මතාවය දැක්කේ නැහැ එතකොට ඒ දැක්කේ නැති නිසා ඒ සිතවිල්ල කෙනෙකුට අයිති කර දුන්නා කෙනෙකුට අයිති කරගත්තා එතකොට ඒ සිතවිල්ල ගොඩනගන්නේ මම කියලා හදාගත්තා ඒ ගොඩනැගෙන දෙයින් වෙන සිද්ධා ඒකෙන් පෙන්නලා දෙන හඳුනා ගැනීම දැන ගැනීම මගේ මමයි කියලා මමයි දැනගත්තේ කියලා හදාගත්තා නේද එතකොට ඒකෙන් පෙන්නලා දෙන දේ ඒකෙන් හඳුනා ගන්න දේ ඒව ඇත්තටම තියෙන දේවල් කියලා පනවා ගත්තා නේද දැන් උපාදාය රූපය සියල්ල මේ සෙවණලි හරහා කොට නැගෙන අම්මා තාත්තා ගහකොළ අහස පොළොව කියන මේ සියලු උපාදාය රූපයන් ඇත්ත කියලා පනවා ගත්තා නේද ඒ ඇත්ත කියලා පනවා ගත්තේ කවුද අර සිතවිලයි ති මම නේ එතකොට දැන් මේ ඔක්කොම මේ බොරු ගොඩක් නේද එතන දැන් හැදිලා තිබුණේ ඇත්තරම තිබුණේ මොකද්ද එතන හේතු ප්‍රත්‍යයෙන් සබාධාමේ න්‍යායක් ගොඩ නැගුණ ධර්මතාවයක් ගලා යනවා නේද හේතුඵල දහම එතකොට මෙන්න මේ හේතුඵල දහමේ මේ හේතු තුලට රාග දේශ මොහ කියන ගති ආවේ කොහෙන්ද අර මමත්වයේ තුලින් නේද මමය තුලින් නේද මම මගේ වීම තුලින් නේද ඔව් මම මගේ වීම නැති තැන උතන රාග ද්වේෂ මෝහය ගතියක් හැට ගන්නවද හට ගන්න හේතු නෑ නේද හේතු නෑ හැබැයි ඒක දැන් මම මගේ නොවේ කියලා හිතන එක නෙවෙයි ඒක කිය කියා ඉන්න එක නෙවෙයි ශබ්ද නගා කියන එක නෙමෙයි කරන්න ඕනේ මොකද්ද ඒක දකින්න ඕනනේ එක සිතක එක සිතිවිල්ලක මේක දැක්කනම් ඇති එතකොට මේ සිතිවිල්ල උපාදනය වෙන්නේ කොහමද මොකක් හරි මේ ඉන්ද්‍රියක් හරහානේ උපාදනය වෙන්නේ නේද එහෙම නැත්නම් කෙලින්ම මේ කියන්නේ මන ඉන්ද්‍රිය හරහා මේ කියන්නේ මේ ඉන්ද්‍රියන් පහක් තියෙන මේ හයක් තියෙනවනේ මේ ඉන්ද්‍රියන් හය හරහානේ මේක මේ ගමන් කරන්නේ නේ එතකොට ඒ කියන්නේ මේ දැන් අසකරණාසය දිවකය කියන ඉන්ද්‍රියන් හරහා විපාකයට උත්පාදනය වෙන යම් ශක්ති ස්වභාවයක් හේතු කරගෙන මන ධම්ම තුලින් මන ආයතන හරහා ඒක ක්‍රියාත්මක වෙනවා සිතිවිල්ලනේ ඊට පස්සේ ඒ අර පහම නැති තැනදී මන ඉන්ද්‍රිය විසින්ම ඒ අර පහෙන් කලින් හදාගත්තු දේවල් නැවත නැවත සකස් කරමින් තව දෙයක් කියනවා නේද ඔන්න ඔය ටිකනේ වෙන්නේ නේ ඔය කොහෙන් ගියත් අවසානයේදී මේ මනසම නේද සකස් වෙලා තියෙන්නේ එක වෙලාවකදී අර පහ හේතු වෙලා තියෙනවා තව වෙලාවකදී අර පහෙන් හදාගෙන ඉවර වෙච්ච දෙයක් නැවත නැවත සකස් කරමින් ගොඩනැගීමක් කරලා තියෙනවා නේද එතකොට මේ හැම දෙයක්ම මේ සියල්ල වෙනවා මේ සියල්ල විපාකයක් ඒක ක්ලේශයක් නෙමෙයි පහෙන් එකක් අර අඳුන ගන්නවා එතකොට ඒ හරහා කියන්නේ පහ ස්පර්ශ වෙනවා ඒ ස්පර්ශය තුල මොන හරි අඳුර ගන්නවා ඒක ක්ලේශයක් නෙමෙයි ඊටසේ අඳුරගත්ත දෙයක් නැවත වෙලාවක මන ධම්ම තුලින් මනසට ස්පර්ශ කරමින් එතනිනුත් යමක් දැනගන්නවා ඒක ක්ලේශයක් නෙමෙයි ඇයි ඒක ක්ලේශයක් නොවෙන්නේ කියලා තමයි දැන් දැක ගන්න ඕනේ ඒක නොවේ කියලා දැනගන්න නම් ඒක මොකක්ද දැනගන්න ඕන අපි ඒක ක්ලේශයක් උනේ කොහොමද කියලා දැනගන්න තැන නේද ඒක ක්ලේශයක් උනේ කොහොමද කියලා දැනගන්න තැන අපිට ඥානය පහළ වෙනවා ඒක ක්ලේශයක් නෙවෙයි කියලා. ඒක ක්ලේශයක් උනේ කොහොමද? අර හේතු කියන්නේ හේතුඵල න්‍යාය කියන්නේ ධර්මතාවය. නේද? විශ්ව ධර්මතාවය. ඒතර ඒ හේතුඵල න්‍යාය තුල මොකද්ද දැන් මේ එතන තියෙනවා මේ ශක්ති ධාරාව ගොඩනැගෙමින් ඒ දැනගත්ත දේ දැන හඳුනාගෙන
එතනම ඉවර වීමේ ඒ න්‍යායම ඒ න්‍යාය ධර්මයේ තියෙනවා එතන. හැබැයි ඒක ක්ලේශයක් උනේ කොහමද? අර ඒතන හේතුඵල ධහම තුලට මේ රාගය, දේශය, මෝහය කියන මේ ගති තුන එබ්බවීම. නේද? ඒ ගති තුනට හේතුුනේ මොකද්ද? ඒ ගති තුන එබ්බවීමට හේතුුනේ මොකද්ද? මමත්වය. මම නිසා තමයි. මම වීම නිසා ඒ සිතිවිල්ල මගේ. ඒ සිතිවිල්ලෙන් පේන්නන දේ මගේ. ඒ තියෙන දේ පේන්නන දේ ඇත්ත. කියන මේ ස්වභාවයන් ටික නිසා මමත් ඇත්ත. එතකොට සිතිවිල්ලෙන් පේන්නන දේත් ඇත්ත. ඒ දෙපැත්තම ඇත්ත වීම තුල එතන මෝහයෙන් තමයි දැන් මේ සිත හටගන්නේ. ඔන්න දැන් හේතු ප්‍රත්‍යයෙන් හේතුන් ටිකට දැන් මෝහය කියන ස්වභාවයේ ගති එකතු වුණා. මම මමත්වේ නිසා නේද? මෝහය කියන ගති එකතු වුණා. මමත්වේ නිසා සහ මම ඇත්තවීම සහ පෙන්නන දේකින් කියලා පෙන්නන දේ ඇත්තවීම නිසා. මෝහය කියන ගති එකතු වුණා. දැන් මෝහය කියන ගති එකතු වෙන තැනදී මොකද වෙන්නේ? එහෙනම් ඒතර ඒ හරහා උපාදින වෙන සිතිවිල්ලේ කම්පනයක් තියෙනවාම නේද? මොකද්ද කම්පණය? එතන තියෙනවා උපේක්ෂා සහගත ස්වභාවය, දුක්ඛ ස්වභාවය, සුඛ ස්වභාවය. ඔන්න ඔය ස්වභාවයන් තුනට තමයි දැන් කම්පණය වෙන්නේ. මේ මෝහයෙන් හටගත්තා සිතිවිල්ල කම්පණය වෙනවා ස්වභාවයන් තුනකට. උපේක්ෂා ස්වභාවය, දුක්ඛ ස්වභාවය, සුඛ ස්වභාවය. නේද? දැන් උපේක්ෂා ස්වභාවය කියන්නේ මොකද්ද? උපේක්ෂා ස්වභාවෙනුත් කම්පණය වෙනවා. හැබැයි එතන අපි තින් එතනත් මෝහයෙන් දැන් මෝහයෙන්නේ පටන් ගත්තේ. එතනත් කර්ම හැදෙනවා. මොකද මේ උපේක්ෂා ස්වභාවය? දැන් මම ඉන්නවා මේ සිතිවිල්ලෙන් කියන දේ ඇත්ත. ඒ වුණාට එතන 1000ක් නැහැ. ඒ නිසා එතන හරි නිවිලා නේ. දැන් මෙතන මම ඉන්නවා. අර දැන් ඈත පාරේ කවුරු හරි යනවා. ඒක දැන් හිත කියනවා නේ කවුරු හරි අතන යනවා. දැන් මට පේනවා. දැන් ඒක 1000ක්ද? ඒ 1000ක් නැති තැන හිතනෝ නේද නිවිලා කියලා? නෑ. එහෙනම් ඒ නිවිලා නෑ. ඒ කියන්නේ ලෝකයේ උපේක්ෂා ස්වභාවය නේ. ඒක ලෝකයේ අයිති දෙයක්. ඒක නිවීම නෙමෙයි මෝහය තුලින් යාවේ. ඇයි දැන් මම ඉන්නවා මං ඉන්න මමනේ මේ මිනිහයා දකින්නේ. ඉතින් මේ මිනිහෙකින් මටත් ප්‍රශ්නයක් නෑ. මටත් මේ මිනිහෙකින් ප්‍රශ්නයක් නෑ. මේ මිනිහේ පාඩුවේ ගමන් කරනවා මං ඒක දකින්න එච්චරයි. නේද? හැබැයි මේ දෙක අතර ගොඩක් දේවල් ගොඩ නැගිලා බව දන්නේ නෑ නේද? මෝහය තුලින් ලෝකයක් ගොඩ නැගුණා කියන එක එතන දැක්කේ නෑනේ. නේද? හරි. ඔන්න ඊට පස්සේ දැන් ඔන්න ඔහොම බලන් ඉන්නකොට දැන් මෝහයනේ. ඊට පස්සේ මෝහයත් එක්කම ඊට පස්සේ ටිකක් එයා ළඟට එනකොට ඔන්න අඳුර ගන්නවා. මෙහෙම කෙනෙක් නේ මං ගොඩක් ආදරය කරපු කෙනෙක් නේ. නේද? මට ගොඩක් වටින කෙනෙක්. මං ගොඩක් වටිනාකම දීපු කෙනෙක්. ඔන්න දැන් අර මෝහය තුල කෙනා ඇත්ත වුණා, මම ඇත්ත වුණා. දැන් රාගය එනවා. දැන් රැල්ල උස්සන්න වෙනවා නේ. දැන් කම්පණය, දැන් ඔන්න රාගය. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් ඒ ආපු කෙනා ඊට පස්සේ දැන් ඔබට ගොඩාක් වටිනවා. හැබැයි එයාට වටින්නේ නැහැ. එයා ඔබ ප්‍රතික්ෂේප කරනවා. දැන් එතකොට මොකද ඔබට එතනෙන්නේ? දේශයක් ගොඩ නැගෙනවා. එහෙනම් ඒ දේශය ආවේ කොතනින්ද? අර රාගය නිසා නේද ආවේ? දැන් ඔන්න අර සුනාමි වගේ රැල්ලක් කම්පනය. දැන් මේකේ ආයේ මුලට යමුකෝ. මම හිටියා, මම ඇත්ත වුණා. ඒ පේන දර්ශනේ පුජ්‍යලෙක් ඇත්ත වුණා. ඒ ක්‍රියාවලිය ඇත්ත වුණා. මම ඉන්නවා මට පේනවා ක්‍රියාවලිය ඇත්ත වුණා. මම ඉන්නවා මට පේනවා කියන ක්‍රියාවලිය ඇත්ත වෙන තැනදී එතන ඔන්න උපේක්ෂාව තිබුණා. හැබැයි ඒත් මෝහය. දැන් මෝහයෙන් පටන් ගත්ත නිසා දැන් මේක මෙතනින් නතර වෙනවද? නතර වෙන්නේ නැහැ. මෝහයෙන් පටන් ගත්ත නිසා මොකද වෙන්නේ? දැන් එයා ලං වෙනකොට අඳුර ගන්නවා මට ගොඩක් වටින කෙනෙක් කියලා. එතකොට මොකද වෙන්නේ? මහා කැමැත්තක්, ආශාවක්, රාගයක් හට ගන්නවා. නේද? ඊට පස්සේ ඔන්න තව ලං වෙනකොට ඒ එතනින් ප්‍රතිචාරයක් නැහැ. ප්‍රතිචාරයක් නැති වෙනකොට එන්නේ මොකද්ද? දේශයක් එනවා. ඒ දේශය තුල එතන
මහා දෙයක් සිද්ධ වෙන්න පුළුවන් නේද? එහෙනම් දැන් තේරුම් ගත්තනේ මේකට මුලාවේ කොතෙන්ද කියලා. මෝහය නේද මුල්ලුනේ. මෝහයට හේතු උනේ මොකද්ද? මමත්වය. ඒ කියන්නේ සිතිවිල්ල මම කර ගැනීම. මම එක් ඉන්නවා මේ ගලන සිතිවිල්ල මගේ. දැන් එහෙනම් දැන් 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 එතන ඒ ඇති වෙන ක්‍රියාවලිය දැක්කා. මං කියන්නේ ඒක දැකීමමයි මේකෙ මිදීමට හේතුව කියලා. ඒ දැකීම තුල දැන් දැක්කේ මොකද්ද? මම කියලා කෙනෙක් කොතනද මෙතන පැන වුනේ? කොහොමද මෙතන ඉන්නේ? ඒක තමයි මම පෙන්වන්නේ සමස්ත පෙනෙන ඇසෙන දැනෙන ස්වභාවය තුල මෙන්න මේ පෙනීම ගොඩ නැගින්නේ කොහොමද? ඇසීම ගොඩ නැගින්නේ කොහොමද? එතන හඳුනගන්නේ කොහොමද? හඳුනගන්නකොටම දෙපැත්ත බෙදিলা මමත්වය නිර්මාණය වෙන විදිය. දැන් ඔබ ඒක දැක්ක කිව්වනේ කලින් දේශනාවකදී නේද? සමස්ත පෙනෙන බව තුල මමෙක් හිටියෙත් නැහැ, සිතුවිල්ලක් තිබුණෙත් නැහැ. දැන් පෙනෙන බව තුල ඔන්න යමක් ස්පර්ශ වෙනවා. එන ස්පර්ශයම නේද මේ හේතුව ලෝකෙට ලෝකෙම ගොඩ නැගෙන්න නේද? ඉතින් ඒකනේ මධ්‍ය සූත්‍රයේදී බුදුන් වහන්සේ අර රහතන් වහන්සේලා 6 දෙනෙක් දෙන උපමාව තුල උන්වහන්සේ දේශනා කරන්නේ ඒ සියල්ල මැත්ත ඔබ ඔබ පවසන්නා ඔය සියලු කාරණා 6 මැත්ත. හැබැයි මෙන්න මේ එකක් මෙතනින් මං උස වැඩිම උසස් ලෙස පනවනවා. මොකද්ද? ඒ කියන්නේ මේ ලෝකේ නිර්වාණයට වැඩි දායකත්වයක් දෙන ප්‍රබල දෙයක් ලෙස මං පනවනවා. මොකද්ද මේ ස්පර්ශය කියන තැන. ස්පර්ශය එක්කන්තයක් ස්පර්ශ සමුදේ එක්කන්තයක් ස්පර්ශ නිරෝධය මැද කියන ධර්මතාවය. එතකොට මෙන්න මේ මොකද්ද වෙන්නේ? එහෙනම් මේ පටන් ගත්තේ මොකද්ද? සමස්ත පෙනීම තුල මමෙක් ලෝකයක් පැනවෙන්නේ නැති සිතිවිල්ලක් ගොඩනැගෙන්නේ නැති තැන මොකද්ද වෙන්නේ? ස්පර්ශයක් හටගන්නවා නේද? අරමුණ කියලා එන්නේ මොකද්ද? මේ මානසේ ස්පර්ශය නේද? එතකොට එන්නේ ස්පර්ශය තුල මොකද වෙන්නේ? සමුදයක් එනවා එතන නේද? පෙනීම කියන ස්වභාවය හටගන්නවානේ. පෙනීම දකින ස්වභාවය හටගන්නවා. දැක්කා කියන ස්වභාවය හටගන්නවා. දැක්කා කියන ස්වභාවය තුල මොකද වෙන්නේ? ඒ දැකීම හේතුවක් වෙලා ඒක හඳුනා ගැනීමකට යනවා නේද? එතකොට හඳුනා එතකොට දකිනා දැක්කා කියන තැනම එතන පටන් ගන්නෙම අවිද්‍යාවෙන් නම් මේ සත්වයාගේ සිත. විද්‍යාව පහළ වුණේ නැති තැන මේ සත්‍ය ස්වභාවය ඇහුනේ නැති තැන පටන් ගන්නෙම අවිද්‍යාවෙන් නම් මේ සිත. එහෙනම් දැක්කා කියලා එන්නේ මම දැක්කා කියලා නේද? මම දැක්කා කියලා ඇතරද එතන මම දැක්කද? එහෙම නැත්නම් පෙනීම කියන චිත්තය තුල විපාක ස්වභාවය තුල මනස කියන ස්වභාවයේ ස්පර්ශ වෙලා මනස තුල තියෙනව මනසට නාම රූප ඝට්ටනිය තුලින් ඒ නාම රූපෙන් තියෙන ස්වභාවයක් එතන දිගහැරුණා නේද? නාම රූපයේ තියෙන තොරතුරක් දිගහැරුණා නේද? නාමයයි රූපයයි. මට එතන පොඩි ගැටලුවක් තියෙනවා මෑණියන්වහන්සේ ඇහුවට කමන්නේ. ආ නෑ නෑ. ඒ කියන්නේ දැන් අපි දෙයක් දකින්නකොට ෆෑන් එක නම් දැක්කේ. එතකොට දැන් ඔය කියන විදිහට මුලින්ම චක්කු කියන ස්වභාවයෙන් එහෙම මේ චක්කු විඥානයනේ මුලින් ඇති වෙන්නේ. ඊට පස්සේ මට තේරෙන ගියන් තියෙන විදිහට ඊට පස්සේ අර සිතේ ඊළඟට ඇති වෙන සිතේ කම්පණයෙන් ඒ කියන්නේ නාම රූප වලින් අර ශබ්දයක් විදිහට ෆෑන් එක කියලා ඊළඟට ඒක හඳුනා ගැනීමක් ඇති වෙන සිත ඇති වෙනවා නේද? ඊළඟට මනෝ විඥානය. ඔව්. ඊට පස්සේ එතන ඉඳලා දැන් ඒ කියන්නේ එතනදී හඳුනා ගන්න මේක මේ දේ කියලා එතෙන් ඉඳලා එන ටිකද අර රාගයේ මොහයෙන් පටන් අරගෙන ඉතුරු ටිකද ලෝකයට යන්නේ එතෙන් ඉඳලා තිබෙන්නේ නෑ නෑ එතනමත් මේ කර්ම එතනමත් කර්මයේ ජනනය වෙන්න මේ හේතු තියෙනවා. ඇයි මොහෙන්නේ දකින්නේ? එයා තුල විද්‍යාව පහළ වෙලා නැහැනේ. ඒ තුල මමත්වයේ තියෙනවනේ. මමත්වෙන්නේ ඒක දකින්නේ අඳුරගන්නේ මමත්වෙන්නේ. පුතත්ජනයා අඳුරගත්තත් ඒක කර්මයක් තමයි. ඒක රහත් ඵලයේ තුල රහතන් වහන්සේ හඳුනා ගැනීම කර්මයක්. يعني හඳුනා ගැනීම තුලත් උපේක්ඛාව තියෙන්නේ. හඳුනා ගැනීම උපේක්ඛාව කියලා හිතනවා. හැබැයි ඒක ලෝක උපේක්ඛාව. උපේක්ඛා තර උපේක්ඛාව රහත් ස්වභාවය නෙමෙයිනේ. ඒ කියන්නේ එයා හඳුනා ගැනීම මෝහෙන්නේ. මමයිනේ දකින්නේ. මමයිනේ අහන්නේ. ඉතින් මම දකින දේ තියෙනවනේ. මම අහන දේ තියෙනවනේ. පැහැදිලිද? එතකොට ඒකත් එහෙමයි මෑණියනි. එතකොට ඒ ගතිය දුරු කරගන්න අපි කරන්න ඕනේ හැමදේම. ඒ කියන්නේ හැම විටම අර සමස්තයට ගිහින්
ඥානය උපද්දවා ගැනීම දැන් මේ ඥානයක් නේ මම දේශනා කරේ මෙතන. ඔබට ඥානයක් නේ පහල කරේ. මෙතන මේ වෙන ක්‍රියාවලිය මම මේ කියලා දුන්නා. දැන් මේක ප්‍රඥාවෙන්නේ දැන් දැකද කියන දැකගෙන ගියේ මේ වෙන්නේ මොකද්ද කියලා. එතකොට ඒ දැක්ම මෙතන මහා ඥානයක් නේ. එතකොට ඒ ඥානය තුල ආයි සමස්තයේ පිහිටන දැන් සමස්තයේ ඔබ පිහිටන තැන ඒ සමස්තය තුලින් ඉඳගෙන මේක තව තව ඔබට දකින්න පුළුවන්. සමස්තයේ ඉඳගෙන විදර්ශනා කරන්න. සමස්තය තුල පෙනෙන දෙයක් නැහැ, ඇහෙන දෙයක් නැහැ. ඊට පස්සේ ඒ තුල ස්පර්ශයක් හට ගන්න අර සිහිය තියාගෙන උඩින් හොඳට සිහිය තියාගෙන ස්පර්ශ කරලා බලන්න. ස්පර්ශ කරනකොට මොකද්ද වෙන්නේ? නැති දෙයක් ඇති වෙනවා. නේද? හැබැයි නැති දෙයක් ඇති වෙලා ඊට පස්සේ ඒකට මම දැක්කා කියලා ආපු ගමන් ඒක ඇත්ත වෙච්ච ගමන් මොකද වෙන්නේ? රාගය දේශය දක්වා ගමන් කරනවා. ඒ කියන්නේ මෝහය තුල රාගය දේශය දක්වා ගමන් කරනවා. දැන් එහෙම නැතුව දැන් මේක හරි සිහියෙන් බලාගෙන හිටියොත් මොකද වෙන්නේ? දැන් සමස්ත පෙනෙන බව තුල ඇසෙන බව තුල ස්පර්ශයක් එනව නේද? ඒක හේතු ප්‍රත්‍යයන ස්පර්ශය. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ස්පර්ශය තුල එතන යමක් හඳුනා ගන්නව නේද? ඒ හඳුනා ගැනීමම කියන්නේ එතන පහළ වෙච්ච සිත නේද? ඔව්. එතකොට ඒ සිතම නේද හඳුනා ගැනීම වුණේ එතන? සිතම හඳුනා ගැනීම වුණා නම් එතන කෙනෙක් කොහෙද තින්නේ හඳුනා ගන්න? මේක ඒකීය ක්‍රියාවලියක් නේද? සිතම නේද ඒක හඳුනා ගන්නේ. දැන් හඳුනා ගන්නකම් එතන ගසක් තිබුණේ නැහනේ. ගස කියලා හටගන්නේම සිත නේද? සිතම ගස වුණා. සිතම නේද ගස ලෙස ගොඩ නැගුණේ. ඒතර ඒක දකින්න කෙනෙක් නැහනේ එතකොට. එක සිතයි නේ හටගන්නේ වෙලාවේ. සිතම ගස වුණා. සිතම ගස වුණාට පස්සේ ඊට පස්සේ ගස හඳුනා ගන්න. ඒතර සිතම හඳුනා ගැනීම බවටපත් වුණා. හඳුනාගත්තට පස්සේ ඊට පස්සේ ඒ ගහේ ආයි මොනව හරි හිතනව නේද? ඒ ගහ සම්බන්ධයෙන් මේකට එක්කෝ අපි තෝ මල් ගහක් නම් වතුර දාන්න ඕනේ, පොර දාන්න ඕනේ කියලා හිතනවා. ඊට පස්සේ ලොකු අවිර ගහන්නම් කපලා දාන්න ඕනේ. ඔය වගේ එනවනේ නෝ එක් සිතිවිලි එක එක ආකාරයට. ඊට පස්සේ ඔන්න දැන් මේකට වතුර ටිකක් දාන්න ඕනේ කියලා හිතනකොට අර ගසත් නැහැ, මුකුත් නැහැ එතන තියෙන වතුර දාන්න දානවා කියන ඒ ගති, ඒ කියන්නේ ඒ සිත, ඒ දැන ගැනීම පහළ වුණා. සිත පහළ වුණා. ඇත්තටම එදත් හිටියේ නෑ, දැනුත් හිටියේ නෑ, මතුවටත් නැහැ. දැන් ඒකනේ දැක්කේ. කවුද දැන් මේ මමද වතුර දැම්මේ? සිතිවිල්ලක් නේ මේ ගොඩ නැගෙන්නේ. ඔබට ප්‍රඥාව තියෙනවනේ, ඔබ මේ වෙලාවේ දකින්න ඕනනේ ඒක. දැන් මම කිව්වනේ මෙතන සමස්ත පෙනීම තුල මුකුත් තියනවද කියලා මං අහුවනේ ඔබට. දැන් මුකුත් නැහැ කියලා කියන්නේ හිතම බව, ඒකත් තේරෙනවනේ. මුකුත් නැහැ කියලා ඇවිල්ලා කියන්නේ හිතකින් නේද? ඔබස් කියපු කරුණු මට ඒක හිතකින් එහෙනම් වෙන්නේ නැති, මං හිතුවේ මං ප්‍රඥාවෙන් හිතන්නේ කියලා. ඔව්, හරි, ප්‍රඥාවට දැනෙනවා. නමුත් ප්‍රකාශ කරේ හිතිවිල්ලකින්නේ. හරි. එතකොට දැන් එහෙනම් එතන ඒ ප්‍රඥාවට එතන පහළ වෙන තැන ඒ දැක්ම තුල එතන ඇත කියන්නත් බෑ, නැති කියන්නත් බෑ. නේද? දැන් මනසෙන් දැන් මේක අඳුරගෙන යන්න නිසා අපි මනස භාවිතා කරනවනේ. ඒ නිසා දැන් අපි කියනවා එතන මොකුත් නැහැ නේද කියලා. හරි. ඊට පස්සේ දැන් ඒ සමස්ත පෙනෙන බව තුල මොකද වෙන්නේ? ස්පර්ශයක් හටගන්නවනේ. ස්පර්ශය කියන්නේ මොකද්ද හොඳට බලන්න. දැන් ඒ සමස්ත පෙනීම තුල මොන හරි දෙයක් ස්පර්ශ කරනකොටම මේ පේනව නේද, මේ දැනෙනව නේද? නිකන් සිතක් නලියන එකක්. කම්පනයක් දැනෙනව නේද? එහෙනම් ඒ කම්පනයක් දැනෙනවා කියන්නේ මොකද්ද? සිතිවිල්ල හට ගන්නවා කියන එක නේද? මනස හට ගන්නවා කියන එකම නේද? එහෙනම් ඒ ස්පර්ශය කියන්නේ මනස නේද? දැන් උනට දැනෙන්නේ තියෙන දෙයක් ඉන්නවම ස්පර්ශ කරා වගේ. ඒ උනට ස්පර්ශය කියන්නේ මනස විතරයි. සිතිවිල්ල විතරයි නේද? සිත විතරයි ස්පර්ශය කියන්නේ සිත. එතකොට මේ ස්පර්ශය හට ගන්න තැන දැන් මම කියන වෙනම අන්තිකුත් නැහැ.
දෙයක් තියෙනවා කියන අන්තිකුත් නැහනේ. ස්පර්ශය විතරයි. ඒතර ස්පර්ශය තුලම එතන ගස කියලා දැනගත්තා. ගස කියලා දැනගන්නකොටත් ඒ සිතම නේද, ඒතාවේ හඬක් නේද, කම්පනයක් නේද? එතකොට ඒ කම්පණයම නේද ගස වුණේ? එතකන් ගසක් තිබුණේ නැහනේ. එහෙනම් ඒ කම්පණයම නේ ගස වුණේ. ගසක් එතකන් තිබුණේ නැහැ, කම්පණයම ගසක් වුණා. එහෙනම් සිතම ගසක් වුණා. එහෙනම් දැන් එතන ඒක දැනගන්න කෙනෙක් හිටියේ නැහනේ. මම දැක්කා කියලා හිතාගන්නේ තව සිටිල්ලකින්නේ නේද? එහෙනම් ගස කියලා අඳුරගන්නකොට කෙනෙක් හිටියේ නැහනේ එතන. සිතිවිලි දෙකක් හටගත්තේ නැහනේ එකවර. එහෙනම් ගසම වුණා සිත. සිත ගසම වුණා මෝඩකමට මොකද කරන්නේ? තව සිතිල්ලක් හදාගෙන කියනවා මමයි දැක්කේ කියලා. ඔන්න ඔක තමයි විඥානයේ ස්වභාවය නේද? එහෙනම් මේ තාක්කල් දකින්න ඇසෙන දැනෙන හැම තැනකදීම කෙනෙක් දැක්කද නැත්නම් දැකීමක් ඇසීමක් දැනීමක් විතරක් තිබුණාද? සිතීමක් විතරක් තිබුණාද? දැකීම ඇසීම දැනීම සිතීම කියන ওই ටික විතරයි තිබුණේ. ඒක මමෙත් දැක්කේ නෑ, එදත් දැක්කේ නෑ, අදත් දැක්කේ නෑ, හෙටත් නෑ. අපි ඒක කාලයකට බෙදන්නේ නෑ. මේක කාලයකට බෙදන්නේ නෑ. මම මෙතන ඔයාලට පැහැදිලි කරන්න මේ කරනවා. නමුත් මෙතන මෙතනම හටගන්න එකනේ හේතු ප්‍රත්‍යයෙන්. මෙතන මෙතනම ස්පර්ශයනේ. ඒ ස්පර්ශයට අපිට කාලයකට යොමු කරන්න බෑනේ. කාලයක් අහුවෙන්නේ මනස තුලනේ, මානසික මනසේ මායාව තුලනේ. එහෙනම් මෙතන මෙතන හටගන්න සිත ඒකම වුණා ඇරෙන්න වෙන දෙයක් එතන තිබුණේ නෑ නේද? දැන් දරුවා කෑ ගහනකොට ඒ දරුවා කෑ ගහනවද ඒ සිතම ද ඒ දරුවා කෑ ගැසීම වුණේ? එතකොට එහෙනම් එතකොට එහෙනම් කාටද තරහ යන්නේ? එහෙනම් දාහයක් එන්නේ කාටද? නෑ මමට, හදාගත්තු මමට, බොරු මමට. ඊළඟ සිතිවිල්ලකින් හදාගන්නවා මම නේ. එතනින් ආරෝපණය කරගන්නවා අර ඒ ස්පර්ශය තුලම ආරෝපණය කරගන්නවා දෙපැත්තක්. මම කියලා එකකුත් ආරෝපණය කරගන්නවා. එතකොට ඒ හඬම මම වෙන්නේ නෑ. ඒ හඬ දරුවගේ, ඒක අහන්නේ මම. එහෙම නෙන්නේ. දැන් තමයි 10. එතකොට ඔන්න ඔය ධර්මතාවය දැක්කම ආයි මේ නැති කරගෙන ඉන්න දෙයක් තියෙනවද? ඒ සත්‍ය දැකින තැන මේක හැලෙනවා, අතහැරෙනවා මිසක්ක. අත අරින්න දෙයක් නැහැ, අතහැරෙනවා. මමත්වයේ එතන මෙතනම හත හැරි හැරි තියෙනවා. එතකොට ඒකේ ප්‍රධානම දැන් අවිය වෙන්නේ මොකද්ද? මෙන්න මේ සිහිය. දැන් මේ සමස්තයේ බව තුල, සමස්ත පෙනෙන ඇසෙන බව තුල දැක්කනේ මේ මහා සිහියක් පමණයිනේ තියෙන්නේ එතන. නේද? මහා සිහියක් පමණයි. ඒ සමස්තයම වෙලාගෙන තියෙන සිහිය. එතකොට අන්නේ සිහිය තමයි ඔබ වෙන්නේ. දැන් ඔබ සෑගෙන එනකොට දැන් දැක්කා. ඔබට නිදහස් වෙන තැනක්, නිදහස් ඔබ. ඒ කියන්නේ ඒ සිහිය කියන තැන. එතකොට ඒ සිහිය තමයි මේ සමස්තය වෙන්නේ. එතකොට ඒ සමස්තය තුල ගොඩනැගෙන්නා වූ මේ අර මමත්වය, සමමත්වය තුලින් ගොඩනැගෙන්නා වූ ඒ රාග ද්වේෂ මේ මොහ බව. ඒ කියන්නේ මමත්වය තුල ගොඩනැගෙන්නා වූ සිතිවිල්ලම තමයි මේක ලෝකේ මුලාව හටගන්නුනේ නේද? එතකොට නම් එතරම් තියෙන මුලාවක් නේ, එතරම් බොරුවක් නේ. එතර සමස්ත අවධිය තුල පේන්නේ මේ බොරුවක් දිහා නේද බලන් ඉන්නේ සමස්ත අවධිය. මේ සමස්ත අවධිය වෙනයි, එතකොට මේ බොරුව වෙනයි නේද? ඒ බොරුව තුල ගමන් කරන ඒ බොරුව තුල හැමතිස්සෙම මේ හේතු ප්‍රත්‍යයෙන් ඉපැද්දෙන කයත්, ඒක මගේ කියලා ගන්න ස්වභාවයත්, ඒකත් බොරුවක් නේද? ඒකත් ඒ ලෝකයේ ඇතුළම නේද? දැන් ලෝකේ බොරුයි කියලා නිරුද්ධ කරන්නේ මේ මම ඇත්ත කරගෙන. එහෙමත් කරන්නේ ගොඩක් අය නේද? අර නයාගේ වල්ගින් අල්ලනවනේ නේ. මම ඇත්ත නේ, මම දැනගන්න ලෝකේ බොරු. දැන් මේ ලෝකෙම මායාවක් නං, මේ මායාව ඇතුළෙම නේ මම තින්නේ.
දැන් ලෝකෙම සිටිවිල්ලක් නැහැ. ඒ සිටිවිල්ල තුලනේ මමත් ඉන්නේ. එහෙනම් ඒ ඒ මායාව එතකොට දැන් මේක එතකොට ඇත්තටම සිහිනයක් වගේ නේද? මම ඔබට සිහිනේ පැත්තෙන් පෙන්නන්න. දැන් සිහිනේ කියන එක නේද හට ගන්නවනේ සිහිනයක් දකින්නවා. ඒවා ඒවා අපිට තියෙනවනේ එක්ස්පීරියන්ස් එක නේද සිහිනයක් දකින්නවා. එතන මේ සිහිනය තුල ඒ මොහොතේ දැන් හොඳටම දැන් මතකයිනේ අවදි වුණාම මං ඇඳේ නිදි කියලා කය ඇඳ උඩ තියෙනවනේ. එහෙමත් තියෙනවා. හැබැයි සිහිනය තුල ගමන් කරනකොට මොකද වෙන්නේ? සම්පූර්ණ ඇහෙන දැනෙන දැනගන්න ස්වභාවයෙන් යුක්ත කයක් තියෙනව නේද? ඒ කය හොඳට දැනෙනව නේද? එතකොට ඒ කයේට ඒ දැන් ඒ ඉන්න කෙනා ඉන්න කෙනාට හොඳට පේනවා කියලා දැනෙනව නේද? ඇහෙනවා කියලා දැනෙනව නේද? එතකොට ඒ වුණාට අර අපි නිදිය ගන්නකොට දැන් අඳ උඩ ඔක්කොම වැහිලානේ. ඇස් කන්නාස ඔක්කොම වැහිලා. නේ? කයත් දැනෙන්නේ. දැන් ඒ වුණාට හීනිය තුල හැමදේම සිද්ධ වෙනවනේ. එතන කන්න පුළුවන් නේද? රස කරන්න පුළුවන් නේද? බනින්න පුළුවන් කාට හරි. ආදරය කරන්න පුළුවන්. හැම දෙයක්ම එතන කරන්න පුළුවන් නේද? හැම දෙයක්ම එතන සිද්ධ වෙනව නේද? නේ? හීනේ තුල ඇත්ත ජීවිතයක් විදියටම යනවා. යෝ හීනේ තුල ඇත්ත විදියටම ඒ දැන් එතෙන්දි චුට්ටක්වත් තේරෙනවද මේ බොරුවක් කියලා? නිකමටවත් තේරෙන්නේ නැහැ නේද? දැනෙන්නේවත් නැහැ නේද? එහෙනම් දැනුත් දැනුත් මේ වෙන්නේ හීනයක් නะ. අපි නොදැන ඉන්නවා නම් අර හීනේ වගේ ක්‍රියාත්මක වෙනකොට නොදැන ඉන්නවා කියලා. එහෙනම් මේ වෙන්නේත් ඒකම නේද? මේ යන්නේත් මනෝලෝකයක් නේද? ඒකර සමස්තයට අවදි වෙලා බලනකොට මේ ටික නිකන් නේ නේ ඊව ගන්න එපා. ඊව ගන්න එපා. මම මේ උපමාවක් දුන්නේ ප්‍රඥාවෙන් ගන්න. දැන් හීනය තුල මං කිව්වේ දැන් නිදා ගන්නකොට ඔබ දැක්කා මනසින් කය ඇඳේ තියෙනවා කියලා. ඒකත් මානසික කතාවක් නේ. ඒ වුණාට මං උපමාවට මෙතන ගන්නම් ඒක. දැන් කය නිදි කියලා දන්නවා. ඇහ කන ඔක්කොම වැහිලා. දැන් එයා ලස්සනට ඇඳ උඩනේ. දැන් උන්ට හීනය තුල ලස්සනට එයා ඇවිදිනවනේ. කනව බොනවනේ. ඈ? ඔව්. ඒකට එයාට පොඩ්ඩක්වත් දැනෙනවද මං අර ඇඳ උඩ ඉන්නේ කියලා? එහෙම එකක් හිතෙනවද? මම මේ බොරුවක මේ යන්නේ මේ හීනයක් කියලා දැනෙනවද? හීනය තුල එයාට එතන කවුරු හරි ගැහුවා නම් රිදෙනවා. මැරුවා නම් මරණ බව දැනෙනවා. හුස්ම හිර කරනවා හුස්ම හිර බව හිනරන බව දැනෙනවා. කෑවා නම් කණේ කී රස දැනෙනවා. නේද? කවුරු හරි ආදරය කරනවා ඒ ආදරෙත් විඳිනවා. ඒ හැමදේම එතන ඇත්ත නේද? ඔව්. එතකොට දැනුත් මේකම නේද මෙතන වෙන්නේත්? ඈ? දැන් කනවා බොනවා ආදරේ කරනවා හුස්ම ගන්නවා ගහනකොට රිදෙනවලු දැන් මැරෙයි කියලා බය වෙනවා. දැන් උදෙන් කඩුවක් උසගෙන එනකොට කවුරු හරි බය වෙනව නේද මරයි කියලා කෑ ගහනව නේද? දැන් හීනේදිත් ඕකම වෙනව නේද? ඉතින් මොකද ඇත්ත? එතනද මෙතනද ඇත්ත? දැන් හීනේදි කඩුවෙන් ගැහුම රිදෙනවනේ කෑ ගහනවනේ කැපුණත් අතපය කැපිලා දැවිල කෑ ගහනවනේ. මෙතෙන්දි තේමයි. දැන් මොකද ඇත්ත? කොතනද ඇත්ත? දුකේම ඇත්තක් නැහැ අර සිතින් දකින්න දේ එක මාත වෙනවා කියලා හිතා ගන්නවා. ඒ නෑ ඒ සිහින ලෝකෙම ඇත්තක් වෙලා ඒකනේ ඇත්තටම පවතින දෙයක් නෙවෙයි නේද? දැන් සිහිනේ දැන් බලන්න ඊට පස්සේ තින් දැන් ඇහැරෙනවානේ. අපි ඇහැරෙනවා කියලා එකක් හිතා ගන්නෝනේ මනසින්. එතකොට ඊට පස්සේ කියනෝනේ ආ එතන දැන් ඒව ගැන හිතන්නේ වන්න දැන් එතන අපි මොන හරි ඇත්තට මෙතනදි මැරුණා නම් එහෙම නැත්නම් එතන හීනේදි මගේ දරුවෙක් හරි මැරුණා කියලා මං එතන ඇඬුවා නම් විලාප තිබුණා නම් ඊට පස්සේ ඉතින් නැගිට පස්සේ ඒ මොකුත් ගැන හිතන්නේ නැහනේ. අනේ මගේ දරුවා මැරුණා කියලා ආයෙ අඬනවද? ඉතින් ඒක මායාවක්ම නේද? අර ටීවී කියන ගලාගෙන යන චිත්‍රපටියක් වගේම නේද ඒක? ඒකම නේද දැනුත් වෙන්නේ? දැන් මේකත් ඒ විදියටම ඇත්ත කරගෙන බල බල ඉඳලා දරුවා කෑ ගන්නකොට බැනලා දරුවට තුවාල වෙලා වැටෙනකොට ඒකට කෑ ගහලා අඬලා ඔය ඔක්කොම කරලා මේ වෙලාවෙත් ඊරස නිින්ද නිතද නිින්දට ගියාට පස්සේ ගැඹුරු නිින්දෙති ඒකත් නැහනේ. ඒ කොහොමද කොහේ එතකොට අරඹුගෙන?
ඒ ඔය මම්මම කී කී වැඩ හිටපු කෙනා කෝගේ මුරින් දෙද මන් දැන් ආයි හීනයක් කෙනකොට ඔන්න එතනින් ආයි මතු වෙනවනේ මොකද්ද මේ බොරුව මොකද්ද මේ මායාව සියල්ලම මායාවක් නේ සියල්ලම මේ සීනුල ඇතර මේක එතකොට තියෙනවද මේ මායාව තියෙන දෙයක්ද දැන් මෙතන මේ ඇත්තට දැන් මේ දවල් මේ උදේ දැන් මං ලදරුවෝ ඉන්නවා මගේ දරුවෝ ඉන්නවා මං උයනවා පියනවා දරුවන්ට කන්න දෙනවා කොම කළ කාල බීලා මේ කළා පිරිසිදුලා ඊට පස්සේ නිදා ගන්නවනේ නේද නිදා ගන්නකොට දැන් ඊට පස්සේ ආයි වෙනම තැනක් නේ වෙනම කේකක් නේ දැන් එතකොට කෝ අර මෙතන දැක්ක හීනේ මෙතන සිද්ධ වෙච්ච දේ. එහෙම එකක් නෑ නේද? දැන් අය නැත්නම් මෙහෙම ගන්නකො දැන් ඊයේ දැන් ඕක කරානේ. දැන් ඊයේ දවසෙත් ඔබ ගෙදර ඉවපුවා දරුවන්ට කන්න දුන්නා දරුවන්ගේ සැපදුක බැලුවා. ඊට පස්සේ ඔක්කොම ඉවර වෙලා මහන්සි අරලා නිඳට ගියා. පෙරේදත් ඒක කරානේ. ගිය මාසෙත් කරානේ ඒක. ගිය අවුරුද්දෙත් කරානේ. නේද? දැන් මේ වෙලාවේ කෝ ඒක කොයි මොහොතට වෙලා නැති වෙලා ගිය හිතක් තිබුණේ කුත් නෙමෙයි අර හීනේ වගේමයි නේද ඉන්නකොට ඇත්ත වෙනව ඇහැරෙනකොට මුකුත් පනවන්න බෑ එහෙනම් මේක ඒක දෙකක් නෙමෙයිම නේද එකක් හැබැයි එකක් කියලා එකක් තියෙන දේවල් නෙමෙයිද මේ හීනේ කියලා තියෙන දෙයක් නෙමෙයි හේතු ප්‍රතින් උපාදනය වෙන බවයි උදා වෙන වගේ පෙන්වන්නා වූ බොරුවක් මායාවක් මිරිඟුවක් මිරිඟුවක් කියන තැන ගන්නකො හොඳට මිරිඟුව හොඳට දකින්නකො මිරිඟුව කියන තැන කවදාවත් තිබුණ දෙයක්ද තිබුණ දෙයක් නෙවෙයි නේද මේකට මිරිඟුව කියලා වචනේ දැම්මීමත් ඒ වචනේත් බොරුවක් නේ එතකොට නැති දෙයකට මිරිඟුව කියලා වචනේකුත් දාලා තියෙන්නේ නේද? දැන් මේ වගේ නේද? දැන් මේක මායාවක්. ඊට පස්සේ මේ මායාවක් කියන්නේ බොරුවක්. නැති දෙයක්. ඉතින් නැති දෙයකට ඉතින් ආයේ මායාවක් කියලාත් හීනයක් කියලාත් අපි තව නමකුත් දාගෙන නේ. එහෙනම් හීනේ මායාව කියන නමත් බොරුවක්. නේ? නේද? එහෙනම් අපිට හීනයක් මායාවක් කියලා යන්නේ කේ තේරුමක් නැහැ. දැන් දැක්කනේ අර හිත සිතිවිල්ල කොහමද හැදුනේ සිතිවිල්ල හැදෙන්නට හේතු සිතිවිල්ල හැදීමම නෙමෙයි හේතු ඒක හේතු ප්‍රතින් ගොඩ නැගුණා ඒක සබදාම කියලා කිව්වනේ එතට ඒකේ දාහය එන්නට හේතුනේ මොකද්ද ඒකේ කර්ම ශක්තිය ගොඩ නැගෙන හේතුනේ මොකද්ද මමත්වය නේද මමත්වය නිසා තමයි අර ගති තුන සකස් වුනේ මේ කාරණා හොඳට විදර්ශනා කරන්න සමස්ත පෙනෙන ඇසෙන දැනෙන බව තුල සිට හොඳට විදර්ශනා කරන්න. ඒ විදර්ශනාවෙන් පස්සේ ඊට පස්සේ හැම මොහොතකම සමස්ත පෙනීම ඇසීම දැනීම බවට පත් වෙන්න. ඒ තමයි මේ විඥානයේ නිරෝධ වෙන තැන. ඒ කියන්නේ විඥාණයෙන් තොරව පවතින තැන. ඒ කියන්නේ මේ ප්‍රඥාව වැඩෙන තැන, ඥානය ගලා එන තැන. ඒතකොට ප්‍රඥාව වැඩෙන්න වැඩෙන මේ මනස නැති හැම තැනදීම මොකද වෙන්නේ? ප්‍රඥාව ප්‍රබල වෙනවා ප්‍රඥාව වැඩෙනවා ප්‍රඥාව වැඩි වෙන වැඩි වෙන මොකද වෙන්නේ විශ්වීය ඥානය ගලාගෙන එනවා ඊට පස්සේ අවසානයේ මොකද වෙන්නේ ඔබ විශ්වීය ඥානයක්ම බවට පත් වෙනවා ඔබ එච්චරයි පැහැදිලිද තව මොනාරි දැනගන්න තියෙනවද මේ ධර්ම කාරණා ටික ඇති නේද දැන් එතකොට මේක විදර්ශනා කරන්න තව තව මේ දේශනාව නැවත නැවත අහන්න ඇත්තටම මේ ඇහුණ දේ නැවත නැවත මෙනෙහි කරන්න විදර්ශනාව ඒ කියන්නේ ඒ ඒ මොහොතේ සිදුවෙන දේ දකින්න එතන මෙතන දැන් මේ මමත්වයේ කියන්නේම පවතින දෙයක් නෙවෙයි තිබුණ දෙයක් නෙවෙයි එදත් මෙදත් හෙටත් කියන තැන කොතනකවත් අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙටම අයිති නැති දෙයක් එතකොට ඒ තුන් කාලෙම තුලම මම කියන්නේ බොරුවක් නං එනං ඒ තුන් කාලයක් බොරුවක් නේද මම නිසානේ තුන් කාලේ හැදුනේ
නේද? ආ එහෙනම් ඉතින් මම කියන්නේ බොරුවක් නෑ ඉතින් තුන් කාලෙත් පණවන්න බෑ නේද? හොඳයි එහෙනම්. මේ ඇසුනා වූ සියලු සත්‍ය ධර්ම කාරණා තුළින් ඔබගේ ප්‍රඥාවේ ආලෝකය දැල්වේවා උතුම් නිවීම වෙත්වා කියලා අධිෂ්ඨාන කරනවා. තෙරුවන් සරණයි.